COVID-19 ආසාදිත මරණ 24ක් ඊයේ දිනේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කළා. ඉන් 15 දිනකම පිරිමි පුද්ගලින් වන අතර සෙසු 9 දෙනා කාන්තාවන්. ඒ අනුව මේ වන විට පිරිමි ආසාදිතයන් 553 දෙනෙකු මියගොස් ඇති අතර කාන්තා ආසාදිතයන් 339 දෙනෙකු මියගොස් තිබෙනවා. ඊයේ වාර්තා වූ මරණ 24න් 5ක් හැර සෙසු ආසාදිත මරණ වාර්තා වී ඇත්තේ වයස අවුරුදු 50 ඉක්ම වූවන් අතරින්. වැඩිම ආසාදිත මරණ වාර්තා වී ඇති වයස් කාණ්ඩයේ අවුරුදු 61 75 වන අතර එම ප්‍රතිශතය 41.82%. මෙරටින් ඊයේ වාර්තා වූ ආසාදිතයන් 2669 දෙනාගෙන් 2249 දෙනෙකුම අලුත් අවුරුදු පොකුරින් වාර්තා වූ ආසාදිතයන්. තවත් 20 දෙනෙකු විදේශගතව සිට දිවයිනට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලින් අතරින් හඳුනාගෙන තිබෙනවා. ඊයේ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වූයේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 643ක්. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 301 දෙනෙකු, රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 174 දෙනෙකු සහ ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 155 දෙනෙකු වාර්තා වුණා. අපි දන්නවා මේ අවස්ථාවේදී පැතිරෙන ප්‍රභේදය අනුව කෙනෙක් රෝගී තත්ත්වයට, රෝගී උත්සන්න වීමේ තත්ත්වයට සමහර විට සීග්‍රේට් පත් වෙන්න පුළුවන්. ඒ නිසා ඒ වගේ කෙනෙක් යම් කිසි විදියකින් රෝග ලක්ෂණ තියෙන කෙනෙක් ඉන්නවා නම් රෝහලකට ඉක්මනින් පැමිණීම ඉතාමත්ම සුදුසුය. කුග්ගල ආයෝජන කලාපයේ සේවකයන් 217 දෙනෙකු COVID-19 ආසාදිතයන් ලෙස ඊයේ හඳුනාගැනුණා. ඒ කර්මාන්ත ශාලා පහක සේවකයන් 1500ක් පමණ PCR පරීක්ෂණවලට ලක් කිරීමෙන් අනතුරුවයි. දැනට හුදකලා කර ඇති නෝවුඩ් ඉන්ඩස්ට්‍රී වතුයායේ තවත් COVID-19 ආසාදිතයන් 30 දෙනෙකු ඊයේ හඳුනාගැනුණා. මීට පෙර එම ප්‍රදේශයෙන් ආසාදිතයන් 56 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඔවුන්ගේ ආශ්‍රිතයන් 200 දෙනෙකු PCR පරීක්ෂණවලට යොමු කිරීමෙන් අනතුරුවයි මෙම ආසාදිතයන් 30 දෙනා හඳුනාගෙන ඇත්තේ. ඒ අනුව භගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශයෙන් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 281 දක්වා ඉහළ ගොස් තිබෙනවා. කැකිරාව පොලිසානේ සුළු පැමිණිලියංශයේ සානාධිපතිවරයාද COVID-19 ආසාදිතයෙකු ලෙස හඳුනාගැනුණා. ඒ ඊයේ පසුරුවේ සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවකින් අනතුරුවයි. ඔහුගේ සමීප ආශ්‍රිතයන් නිරෝධායනයට යොමු කෙරුණා. COVID-19 රෝගීන් සඳහාම වෙනුණු අයිසු ඇඳන් ප්‍රමාණයක් තියෙනවා. අයිසු ඇඳන් 130ක් පමණ. ඊට අමතරව දැනට අපගේ රෝහලල තියෙන අනිකුත් දැඩි සත්කාර ඒකක අපිට අවශ්‍යතාවයක් වුණොත් ඒ දැඩි සත්කාර ඒකකත් COVID-19 රෝගීන් සඳහා අපිට වෙන් කරන්න සිද්ධ වෙනවා. ඒ සඳහා අපි අවශ්‍ය සැලසුම් සකස් කරලා ඉවරයි. ඒ වගේම ඔක්සිජන් සපයා ගැනීම, ඒ සඳහා සිලින්ඩර අලුතින් ලබා ගැනීම, අලුතින් ටැංකි සවි කිරීම වැනි ක්‍රමවේදයන් සඳහා අවශ්‍ය මූලික කටයුතු මේ වෙනුවට අපි සකස් කරලා ඉවරයි. හොමාගම මූලික රුහලේ ප්‍රතිකාර ලැබමින් සිටි COVID-19 ආසාදිතයෙකු අද පසුරුවේ රුහලින් පලා ගොස් තිබෙනවා. පොලිසිය සහ රෝහල් කාර්ය මණ්ඩල සමාජිකයන් කළ සෝදිසියකදී රෝහලේ සිට මීට 50ක් පමණ දුරින් පිහිටි ගලවිලවත්ත දුම්රීසානයට යාබද නිවසක් ආසන්නයේ සිටියේදී පසුව සොයාගැන්නු බවයි රෝහල් පොලිසිය පැවසුවේ. අවසා දෙකකදී මෙලෙස පලා ගොස් ඇත්තේ මීට දින 8කට පෙර රෝහල්ගත කර තිබූ රාගම පදිංචි 28 හැවිරිදි පුද්ගලයෙක්. COVID-19 තුන්වෙනි රැල්ලත් සමග පැතිරී ඇති නව ප්‍රභේද හේතුවෙන් සංකූලතා ඇතිවීමේ වැඩි ප්‍රවණතාවක් ඇති බවත් කුඩා දරුවන් ඉන් ආරක්ෂා කර ගැනීමට කටයුතු කරන ලෙසත් ළමා රෝග විශේෂඥයින් පෙන්වා දෙනවා. විශේෂයෙන් අවුරුදු 1කට වඩා අඩු දරුවන් මෙම රෝගයේ වැළඳුනොත් සහ ඔවුන්ගේ ප්‍රතිශක්ති කරන පද්ධතිය මෝරලා නැති නිසා වෙනත් අතුරු ආබාධ දෙන්නත් පුළුවන්. කොවිඩ් තත්ත්වය නිසා ඔවුන්ට සංකූලතා ඇති වෙන්න පුළුවන්, උග්‍ර කොවිඩ් තත්ත්වය ඇති වෙන්න පුළුවන් සහ ජීවිත හානි ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම අපි ශ්‍රී ලංකාවේ සැලකලා බැලුවාම ළමා මරණ සිදුවෙච්ච සියල්ලම වයස මාස 6ට වඩා අඩු දරුවන් තමයි මියදුනේ. මේ අතර කුඩා දරුවන්ගේ සායන කාසල් වීදියේ කාන්තා රෝහල තුල සාමාන්‍ය පරිදි පැවැත්වෙන බවත් ඒ සඳහා සහභාගී වන ලෙසත් එම රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් ඉල්ලා සිටිනවා. මේ සංචරණ සීමා පැනවුවත් නියමිත දවස්වල අපේ සායන පවත්වගෙන යනවා. ඒ සායනවලට පැමිණිය යුතු දරුවන්ට, මව්වරුන්ට ඒ සායනවලට පැමිණීමේ හැකියාවක් තියෙනවා. කාසල් වීදියේ කාන්තා රෝහලේ ලදරු දැඩි සත්කාරයකින් පිටව යන ඉතාමත්ම කුඩා නොමේරු දරුවන්ගේ අපි නිතිපතා කරන ඇස් පරීක්ෂාවක් තියෙනවා. ඒ ඇස් පරීක්ෂාව කරන සායනත් වෙනද විදියටම පවත්වනවා. ඒ සායනවලට පැමිණීම තාමත් වැදගත්. මවක් දරුවෙක්ට සමීප වෙනවා, විශේෂයෙන්ම අඩි 6කට වඩා සමීප වෙනකොට මුඛ ආවරණ පැළඳිය යුතුයි. ඒ වගේම දරුවාට මව් කිරි දෙන අවස්ථාවේ එලෙසම සිදුවිය යුතුයි. දරුවා අල්ලන විට අත පිරිසිදු කර ඇල්ලිය යුතුයි. ගෙදරට පැමිණියොත් කවුරු හරි අසල්වැසියෙක් වුණත් ඔවුන්ට දරුවා ඇල්ලීමට නොදිය යුතුයි. ඒ වගේම මව් කිරි දෙන මවකට වැක්සිනය ලබාගත හැකි. ගැබිනි මව්වරුන්ද වැඩි වශයෙන් ආරක්ෂා වීම අත්‍යවශ්‍ය බවත්, නිවෙස් සුලම රැඳී සිටීම වැදගත් බවත් ශ්‍රී ලංකා පරිජන්ම වෛද්‍යවරුන්ගේ සංගමය අවධාරණය කරනවා. දියවැඩියා රෝගය සහිත අධික රුධිර පීඩනයෙන් පෙළෙන වකුගඩු ආබාධ වලින් පෙළෙන මපස්මාරයේ රෝගයෙන් පෙළෙන හදවත් රෝග වලින් පෙළෙන සහ ශ්වසන රෝග වලින් පෙළෙන මව්වරු තමන් ගන්න
ගන්න ඖෂධ ඒ විදිහටම පාවිච්චි කරන්න සායන දිනවලට නොකඩවා පැමිණෙන මේ ප්‍රසූත වේදනාවල මූලික ලක්ෂණ වෙනනම් ඔබ වහාම රෝහල්ගත වෙන්න කොපමණ සංචරණ සීමා තිබුණත් අපි ඔබ වෙනුවෙන් ඒ සඳහා කැපවීමෙන් සේවය කරන්න ලෑස්ති වෙලා ඉන්නවා. ඉතාමත්ම සුළු රෝගී තත්ත්වයක් පැවතුනත් ගර්භණී ඔබට අපි කාරුණිකව ඉල්ලා සිටිනවා රෝහලට ඇතුළු වෙන්න.